මිනිසුන්ට අවශ්‍ය නැහැ බුද්ධාගම. ඒ කියන්නේ මිනිසුන්ට අවශ්‍ය නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මොකද බුද්ධිසම් වලට කවදාවත් මිනිසු අවශ්‍ය නැහැ. මොකද බුද්ධිසම් කියලා කියන්නේ part of nature නේ අපි කියන්නේ. ඔව්. part of nature කියලා කියන්නේ ස්වභාව ධර්මයේ කැලලා. ඒතර අපි හිතන්නේ බුද්ධිසම් නැති වුණා කියලා ලෝකෙන් කවදා හරි. නමුත් ඒක නැති වෙන එක තියෙන මේක විශ්වයේ කොටසක් නේ. අනිවාර්යෙන්. ඒක තියෙනවා. ඉතින් එතකොට මේ මිනිසුන්ට බුද්ධාගම එපා නම් ඒක මිනිසුන්ගේ ප්‍රශ්නයක් ඒක. නැත්නම් අපි මේ බලෙන් මේක වැළඳ ගන්න මේක මගේ එහෙම අවශ්‍ය නැහැ. දැන් අපි කියනවා අපේ සිංහල බෞද්ධ කට්ටිය මේ වැඩි වැඩි එහි ඒක අපි හදාගත්තුවනේ. අපේ හිතනේ, අපේ මනසනේ. ඉතින් බුද්ධිසම් කියන එක හැමදාම තියෙනවා. ආර්ය ස්වභාව නේචර් කියන එක අපි තමු ගස්කොලන්. ගස්කොලන් මිනිස්සු විනාශ කරනෝනේ. ඔව්. මිනිස් ගස්කොලන් වල මිනිස්සු අවශ්‍ය නැහැ. ඔව්. මිනිස්සුන්ට තමයි ගස්කොලන් අවශ්‍යනේ. ඉතින් අපි හිතමු දැන් ඩිස්ට්‍රෝයි කරා කියලා ඔක්කොම නේචර් එක මේ ගස්කොලන් ඔක්කොම කරලා නිකම් මේක ඩිස මේ ඒත් අපිට ඔක්සිජන් නැතුව අපි මැරෙනවා. ඔව්. ඩෙසර්ට් එකක් වුණා කියලා ස්වභාව ධර්මයේ තියෙනවා. යා ඒකට වරුත්තු දෙනවා. ඔව්. අපිටයි අවශ්‍ය. දෙක මිනිසෙන බොඩිසම් කියන්නේත් ඒකයි. ඒක මේ සවා ධර්මයේ කොටස බුදුහාම කියන්නේ කියන්නේ මේක මේක බුදුහාම කියන ගෞතම බුදුහාම හොයාගත්තේ හේකුත් නෙමෙයි නේද? නෑ නෑ කලින් බුදුරජාණන් වහන්සේ නෑ මේක ලෝකෙතන සත්‍යය. ඇරේ ඇරේ විද්‍යාඥයෙක් එකේ ඔස්මතු කරන්නේ. ඔව්. ඒගොල්ලෝ අලුතින් ක්‍රියේට් කරන ලෝකෙ තියෙන දෙයක් නේ පෙන්වන්නේ නේද? ඔව්. තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ හොයලා ගන්න. ඔව්. ඊ ඒ වගේ තමයි මේ බොඩිසම් කියන්නේ මේ ලෝකෙ හැමදාම තියෙනවා. දැන් දැන් ඕන ගෙවිගෙන යන මිනිසුන්ට එපා වෙනවා මිනිසුන්ට එපා වෙන්නේ බුද්ධාගම නේ බුද්ධාගම මිනිස්සු ඕන වෙන්නේ නැහැ නේ ඔව් ඊට පස්සේ මම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට එකපාරට බුදුසුන් අපි කියන ඩිසපියර් වුණා කියපෝ ඔව් ඒත් තියෙනවා ඔව් ඒත් තියෙනවා කාලයක් ගිහිල්ලා තව කෙනෙක් කියලා මිත් නැති වෙච්ච එක ඩිස්කවර් කරලා ගන්නවා ඒක තමයි කියන්නේ ඉතින් ඊට පස්සේ ඒ ඒ මාර්ගය ගිහිල්ලා අපිත් උක ප්‍රැක්ටිස් කරනවා ප්‍රැක්ටිස් කරලා අපි ෆලෝ කරලා ඔක්කොම කරලා අපේ ડેස්ටිනේෂන් එකට යනවා නිර්වාණය කියන ડેස්ටිනේෂන් එකට අපි යනවා. ඔව්. ඊයන්න වෙලෙච්ච කටි ආපහු ඉන්නවා. ආපහු ගෑනපත් වෙනවා. ආපහු එන්නේ. සමහරවස මගේ හුඟක් යාළු ඉන්න මග මේ දාන වීඩියෝ බලන ඇමරිකන් අය. ආ ඇත්ත. සමහරවසර පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් පුළුවන් නම් කියන්න පුළුවන් විදිහට. පුළුවන් පුළුවන්. So Buddhism is part of the nature. So people need Buddhism. People need nature. Nature doesn't need people. Because if people want to live, they have to protect nature. They should not destroy anything. So in the meantime, the same thing when it comes to Buddhism. So if people want to cultivate good things, compassion, kindness, generosity, goodwill, or whatever the good qualities, they got to practice Buddhism. You may call it a different name. It doesn't matter. Buddhism is a reality in the universe. So it is there. Even if people don't practice, even if they don't need it, it is still there. It may disappear, but someday another Buddha gonna come out and he's gonna rediscover the same thing. So the Four Noble Truth, Eightfold Path, and the three universal characteristics which we call Anicca Dukkha Anatta. So all these things are part of the world, part of the nature. It is there. So people practice. People just try to find their destination which we call Nirvana. Even if not, they're going to find another day, maybe in millions of years later, because we believe in rebirth or reincarnation or next life, future life. What we basically mean by Nibbana, when we die, we just leave our physical body here. So it is here. It's going to be buried or cremated. And of our mental power or less death conscious thought or death proximate karma. And when it comes to English, they use a new word for that. They call it stream of consciousness. Stream of consciousness. Which means, if you look at a stream, it is flowing down. But it is not the same river. It keeps changing all the time. Mm. So the same way when we die, our last death conscious thought, it leaves our body. And it leaves our body and it does not go alone. It goes with our good and bad karma. So your last death conscious thought is very important to find a next life, a good one especially. So if you want to find a good rebirth, if you want to catch a beautiful future life, so you got to work on karma, good karma. So when we die, we leave our physical body and we take our mental power to find another place, another settlement. For that we call Nibbana. So we keep going on in this way. And finally, someday we're going to find the we got to realize the Four Noble Truths.